còn tương mừng tôi nào vừa. Hello, good morning, Heavenly Sweet Cake. Good morning, miss. මේ හෙවලි ස්වීට් කේක් පේජ් එක කරන මිස් නේද? ඔව් මම තමයි ඩියා. හා මිස් මයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එක ලබන සතියේ මට යාට ලස්සන කේක් එකකුයි තව gift එකක් මල් බොකියක් හැම යවන්න ඕනේ. මිස් ඒ වගේ දෙට්ටම ගිහින් දෙනව නේද? ඔව් ඩියා අපි කස්ටම් කියන ඇඩ්‍රස් එකට මෙහෙම අරගෙන ගිහිල්ලා විශ් කරනවා. හා මං යාළුවාට පස්සේ එන පළවෙනි බර්ත්ඩේ එක මිස් මට යා ආස දේවල් වලින්ම මේක ලස්සනට කරන්න ඕනේ. එයා හරි අහිංසක ලස්සන පුංචි කෙල්ලෙක් මලක් වගේම තමයි. හා මම මිස්යා ආසම විදිහට මගේ අතින්ම කේක් එක ඩිසයින් කරා. මල් බුකේ එකත් එයා ආසම විදිහට ඩිසයින් කරා. ඉපන්න ඕනි බඩුයි මම මිස්ටේ ෆොටෝස් දාන්නද? එතකොට ඒ ෆොටෝස් වගේම හදාගන්න පුළුවන් වෙයි නේද? එයා තව ගොඩක් දේවල් කිව්වා. මට පුදුම හිතුණා. මං ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එකට බොයෆ්‍රෙන්ඩ් යවන, වයිෆ්ට හස්බන්ඩ් යවන කේක් ඕඩර් 100 ගණනක් කරලා ඇති. ඒ ඔක්කොම ඕඩර්ස් මට දුන්න විදිහට වඩා මේ ඕඩර් එකේ මම පුදුම වෙනසක් අත්විඳා. නංගි, ඔයි කෙල්ලෙක්ට ගැලපෙන මොන හරි කේක් එකක් බලලා හදලා යවන්න. ඔන්න ඔය රෝස පාටින් මොන හරි කරලා යවන්නකෝ. වගේ ඇපෙන් බේරෙන්න දෙන කේක් ඕන අතරේ කේක් එකට ගහන පුංචි මල් කිලිත් පාට පවා හරියටම කියපෝ යවන්න ඕනි තෑගි ගැන මෙච්චර විස්තර කියපු ඕඩ එකක් මට ලැබුණේ පළවෙනි වතාවට. ඒ වගේ ආදරයක් ගැන මට ලෝභ හිතුණා. ඒ වගේ ආදරයක් උරුම වෙන්නේ වාසනාවන්තම කෙල්ලෙක්ට විතරක් වෙන්න ඇති කියලා මම මටම කියාගත්තා. ඒ ඕඩ එක පුළුවන් තරම් ලස්සනට කරන්න මම ලෑස්ති වුණා. මට තිබ්බේ දවස් කීපයයි. මේ ඕඩ එකට ගන්න ගොඩාක් බඩු තිබුණා. මම දවසක් මේ ඕඩ එකට බඩු ගන්න වෙන් කළා. ලස්සන ලොකු වේවැල් කෝඩයක්, ෆ්‍රෙෂ් මල්, එයා දීපු තෑගි ලිස්ට් එකක්ම. ඒකම කේක් එකට උනේ බඩුත් ගන්න තිබුණා. මොකද කේක් එකත් අමුතු ක්‍රමයකට තමයි කරන්න තිබුණේ. මම ලස්සන වේවැල් බාස්කට් එකක් අරගෙන ඒකේ ෆොටෝ එකක් එයාට යවුවා. ආ නියමයිනේ, මුල් මේක මගේ ඔළුවේ තිබ්බ විදිහටම ගත්තා එහෙනම් කියලා මට මෙසේජ් එකක් ආවා. ඊට පස්සේ තිබ්බේ ෆේරි ගර්ල් පර්ෆියුම් එකක්. ඒකම පැස්ටල් කලර්ස් වලින් නේල් පොලිෂ් බෝතල් 12. ඒ ඔක්කොම මම එකින් එක ෆොටෝස් අරගෙන එයාට යවුවා. ලංකාවේ දැනට තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකකින් තමයි එයාට ගන්න උනේ. එයාගේ ගර්ල් ආසම ඒවට කියලා එයා කිව්වා. රෝසයි, ලා රෝසයි, තද රෝසයි කියලා වෙනසක් නැතුව ඔක්කොටම රෝස කියන පිරිමි අතරේ එයා කොයිතරම් නම් කෙල්ලෙක්ගේ හැඟීම් ගැන සංවේදීද කියලා මට හිතුණා. ඊට පස්සේ ලිප්ස්ටික්, නියුඩ් කලර්ස් 6කින් විතරම ලිප්ස්ටික් තේරුවා. අයි ෂැඩෝ පාට 24 පැලට් එක. කෙල්ලෙකුට ඕනි මේකප් ජාති ගොඩාක් මං ගත්තා. තවත් ලස්සන වේවැල් පෙට්ටියකට රෝස පාට කඩදාසි තීරු කපල පුරවලා ඒකේ මේකප් ටිකයි පර්ෆියුම් එකයි අහුරන්න කියලා තමයි මට එයා කිව්වේ. ඊට පස්සේ නට්ස් ජාති ගොඩාක් ගන්න තිබ්බා. පිස්තැචියෝ, ආමන්ඩ් ඇට, කාචෝ, කරන්ස්, ඒ පෙට්ටියටම ජාති කීපයකින් චොක්ලටු, චීසුයි. ඒවත් වෙනම පෙට්ටියක අහුරලා තමයි දාන්න කිව්වේ. කලින්ම ෂොප්ස් වල වෙබ්සයිට් බලලා තොරපු සපත්තු ජෝඩු දෙකක්, කරඹ කාඩ් 6ක්, තව සුකුරුත්තන් ගොඩාක් මං යවෙන්නේ ගත්තා. ඒ යවන යවන බිල් කිසිම එකක් ගැන එයා වචනකින්වත් පසුතැවුනේ නෑ. සුවඳ හමන එක එක හැඩේ ඉටිපන්තම් බොක්ස් එකකුත් ගන්න තිබ්බා. ඒක නම් ඉටිපන්තම් කරන පේච් එකකින් තමයි ගෙන්න ගන්න තිබ්බේ. මං ගෙනාව බටු එයා ආස විදිහටම සිහින් කඩදාසි පටි පුරවපු වේවෙල් බොක්ස් වල ඇහිරුවා. එතකොට එන වින්ටේජ් පෙනුම පුදුම ලස්සනයි. මේ හැමදේකම ෆොටෝස් මගේ පේජ් එකේ දැම්මම කෙල්ලු පිස්සු වැටෙන විදිය හිත හිත මං හැමදේකම ලස්සනට ෆොටෝස් ගත්තා. ඊට පස්සේ මට තිබ්බේ කේක් එක හදන්න. බාස්කට් එකේ වේවැල් පෙට්ටිය අහුරලා මැදින් කේක් එක තියලා හිස්තැන් පිරෙන්නම පීච් පාට රෝස මල් අහුරන්න කියලා තමයි එයා මට කිව්වේ. බාස්කට් එකේ හැඩල් එකත් රෝස මල් ගහලා ලස්සන කරන්න කිව්වා. මේක මම මගේ ජීවිතේ කරන ලස්සනම gift basket එක කියලා මට හිතුණා. Tamanke kellake satuta wenuwen mechchara siyum hangim gana pawa hitana kollu innawada kiyala man siya dahas watawak puduma una. Mata matak uneema vihagawa A level walta class yana kale lassanata liyapu liyum kale chuti chuti tagi ewewa man yana yana tangwala man passema watila පුදුම ආදරණීය බවක් පෙන්නලා මාව යාළු කරගත්ත විහඟ මට මතක් වුණා. යාළු වෙන්න පස්සෙන් එත්තේ එයාට මං වෙනුවෙන් තිබ්බ වෙලාව යාළු වෙලා සතියක් යද්දී අතුරු දහන් උන හැටිත් මට මතක් වුණා. යාළු වෙන්න කලින් උදේට එවුව කවි වගේ මැසේජ් යාළු වුණාට පස්සේ GM විතරක් වුණා.
සමහර දවසට ඒකත් නෑ. මං යන තැන්වල පස්සෙන් ඇවිල්ලා වරු ගණන් මං දිහා බලාගෙන හිටපු කෙනාට ඊට පස්සේ ඉතින් යාළුවෝ යාළුවෝ කිකි යාළුවෝ ලොකු වුණා. යාළුවෝ එක්ක අරෙහි මෙහි යනවා මිස එයාට මාව බලන්න එන්නවත් වෙලාව නැති වුණා. යාළු වෙන්න කලින් ඔච්චර පස්සෙන් එනකොට යාළුවොන්ගේ වැඩ තිබ්බේ නැද්ද කියලා ඇහුවම විහඟ නිහඬ වුණා. අන්තිමේදී දින සති ගණන් ඇදී ඇදී ගිහින් ජීයේවත් නැති දවස් ගොඩාක් පහු කරලා ඒ අතරේ අවසන් වෙනකොට පිරිමි කියන්නේ කෙල්ලෙකුගේ සුරංගනා ලෝකයක් වගේ තියෙන සිතුවිලි යන්තමින්වත් තේරෙන්නේ නැති ගල් කියලා මගේ හිතට වැදිලා තිබුණා. විහිඟ එක්ක ඇඳුමක් ගන්න ගිය එකම දවසේ මම පාට තොරනකොට කොයි පාටත් එකයි හොයි ඔන්න ඔහි අරගෙන එනවා කියලා කියපු මොහොත මට අද මතක් වුණා. විහිඟ අමු අමුවේ බිඳපු හිතට ලෝකෙ ඔක්කොම පිරිමි මෙහෙම තමයි කියලා හිතන්න මේ බිස්නස් එකත් හේතුවක් වුණා. අක්කා ඔන්න ඔහි මොකක් හරි රෝස පාට කේක් එකක් හදලා යවන්න, මොන හරි පර්ෆියුම් එකක් දාලා යවන්න, මොන හරි පාට රෝස මල් ටිකක් ගහන්න කියලා කියන කොල්ලු අතරේ පීච් පාට රෝසමල් කියලාම කියන තරම් කෙල්ලෙක්ගේ හදවත දැන්න පිරිමි ඉන්නවා කියලා මන් තේරුම් ගත්තා. ඔව් එයාලා ඉන්නවා. එයාලා මුණ ගැහෙන්නේ වාසනාවන්ත සුරංගනාවියොන්ටම විතරයි. ඒ වගේ පින්වන්ත ආදරයක් ලස්සන කරන්න මං පේවිලා වගේ ලෑස්ති වුණා. කේක් එක හදන්න තිබුණේ අමුතුම විදිහකට. මං ජීවිතේ කවදාවත්ම එහෙම කේක් එකක් හදලා තිබුණේ නැහැ. මං හරි පරිස්සමෙන් ලස්සනට ඒ කේක් එක කරන්න ලෑස්ති වුණා. මං පාන් පිටි බේකින් පවුඩර් දාලා තුන් පාරක් හැලුවා. පුළුවන් තරම් පෙනෙරි උඩට උස්සලා පිටි හැලුවම තමයි පිටිවලට වායු අංශු හොඳට මික්ස් වෙලා කේක් එක හොඳට පිපෙන්නේ. මාකරින් වලින් කේක් හදලා ලාපෙට දෙන අය ඕනි තරම් හිටියත් මං හදන්නේ හොඳම බටර් වලින්. මං හරි පරිස්සමට පිටර සුදු මත බීට් කරා. ඒක හොඳට හිම වගේ වෙනකොට බටරුයි සීනි බීට් කරලා ඒකට සුදු මත ටික දැම්මා. ඒක ස්පැටුලයිකින් පරිස්සමෙන් අනන ගමන් කහමඳ ටිකක් දාලා හොඳට බීට් කරලා පාන් පිටි දැම්මා. මං කේක් බැටර් එක කොටස් දෙකකට වෙන් කරලා එකකට ස්ට්‍රෝබෙරි එසන්ස් දාලා අනිකට වැනිලා එසන්ස් දැම්මා. රස තුනක් මික්ස් වෙන්න හදන මේ කේක් එකේ රස මට හිතා ගන්න බැරි වුණා. මං කේක් දෙක තැටි දෙකකට දාලා අවන් එකට බේක් වෙන්න දීලා චොක්ලට් කේක් එකට ලෑස්ති වුණා. විනාඩි 35ක් යනකොට කේක් දෙක අවන් එකේ රත්තරන් පාටට හරි ලස්සනට බේක් වෙලා ඉවරුණා. මේ ලෝකේ කොයිතරම් සුවඳ වර්ග තිබ්බත් අවන් එකේ කේක් එකක් බේක් වෙද්දී එන සුවඳ ගෙදර පැතිරෙද්දී එන්නේ පුදුම පිරුණු බවක්. මං ඒ හැඟීම විඳ විඳ චොක්ලට් කේක් එකක් බේක් වෙන දැම්මා. කේක් එක ගිහින් දෙන තේන හෙට නිසා අයිසින් එකත් හෙට කරන්න මං හිතුවා. ස්ට්‍රෝබෙරි ටික ෆ්‍රෙෂ් පිටින් දාන නිසා කොහොමත් අත අයිසින් කරන්න බෑ. මං බාස්කට් එකේ වැඩ ටික ඉවර කරලා එයාට ෆොටෝස් දැම්මා. එයා සෑහෙන සතුටු වුණා. බාස්කට් එක සරසන්න ඕනි රෝසමලුයි කේක් එක සරසන්න ඕනි රෝසමලුයි එන්නේ හෙට. මෙච්චර ලොකු රෝසමල් තොගයක් අත ගන්න ලැබෙන එකම මට පිස්සු හැදෙන අත්දැකීමක් වුණා. හෙට උදේට වෙලාව මදි වෙන නිසා මං හවසම නාන්න හිතුවා. බර්ති විශ් එකක් ගිෆ්ට් එකක් අරන් යද්දී තෑක වගේම ගෙනියන කෙනත් ලස්සන්ට යන්න ඕන කියලා මං හිතනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මං ගිෆ්ට් එකක් අරගෙන යන්න කලින් අයිබ්‍රෝස් හදලා පැක් එකක් දාගන්නවා. මං කෝපි කොඩුයි සීනි මික්ස් කරලා මූණේ ගාලා ඇඟිලි තුඩු වලින් මූණ හොඳට ස්ක්‍රබ් කරා. ඊට පස්සේ හොදලා මමත් නාලා කඩල පිටි යෝගටුයි මික්ස් කරලා පැක් එකක් දැම්මා. ඒක ටිකක් වෙලා තියලා හේතුවම මූණට එන ෆ්‍රෙෂ් ගතිය එක්ක මං සුට්ටක් ඇඳේ හාන්සි වුණා. මට ඉබේම වගේ ඕඩ එක දීපු කෙනා ගැන මතක් වුණා. ඒ වගේ ආදරයක් විඳින කෙල්ලව ඇස් දෙකෙන්ම බලා ගන්න ඕනි කියලා මට හිතුණා. ඒකම මට පොඩි ඉරිසියාවකුත් දැනුණා. ඒකම ආයෙමත් එයාගෙන් මෙසේජ් එකක්. මිස්ටර් වැඩේට ඔක්කොම ලේස්ති නේද? තව අඩුපාඩු තියෙනවද? මට මේක ලස්සනම කරන්න ඕනි. එයා මුණ ගැහිලා එන මුල්ම බර්ත්ඩේ එකනේ. හැමදේම ලෑස්තියි කියලා මං එයාට දැනුම් දුන්නා. gift basket එක අරගෙන යනකොට එයාට වීඩියෝ කෝල් එක කරගන්න කියලා තියා මට කිව්වා. එයා සර්ප්‍රයිස් වෙන විදිය බලන්න ආසයි කියලා තමයි එයා කිව්වේ. මං කේක් එක අයිසින් කරන්න ඕනි නිසා පාන්දරින්ම නැගිට්ටා. මේ වගේ වැඩකට කලින් හැමදාම වගේ මං පහන පත්තු කළ පුතුන් වැන්දා. කේක් රූම් එකේ පහන පත්තු කරාම පුදුම සිරියාවයි. මං මුලින්ම කේක් බෝඩ් එකකින් තිබ්බේ වැනිලා සුවඳ කේක් එක. බටර් අයිසින් සීනි එක වැල්ල චුට්ටක් මික්ස් කරලා හදපු අයිසින් එක මං ඒ කේක් එක උඩින් තවරලා බටර් ටික නයිෆ් එකේ නීට් කරලා මං ඊළඟට ස්ට්‍රෝබෙරි රස කේක් එක ඒ අයිසින් එක උඩින් තිබ්බා. දැන් කේක් ලේයර්ස් දෙකක් හරි.
ස්ට්‍රෝබෙරි ගෙරි ටිකක් කරගෙන සිහින්ව පොඩි කරලා බට අයිසින් එකට මික්ස් කරාම ස්ට්‍රෝබෙරි රස වෑහෙන රෝස පාට අයිසින් එක හදාගන්න පුළුවන් වුණා. ඒක පුදුම සුවඳයි. ස්ට්‍රෝබෙරි රස එක චොක්ලට් මික්ස් වෙනකොට එන රස ඉතින් අමුතුවෙන් ඔයාට කියන්න ඕනේ නෑනේ. ස්ට්‍රෝබෙරි අයිසින් තට්ටුවේ මන් තිබ්බ චොක්ලට් කේක් එක. කේක් එක හොඳ උසට ගාරට ආවා. ඊට පස්සේ මම විප් ක්‍රීම් ටික ෆ්‍රිජ් එකෙන් අරගෙන හිම පදම එනකම් බීට් කරලා මුළු කේක් එකම කවර් කළා. ඉතුරු ස්ට්‍රෝබෙරි චොක්ලට් පතුරේ උඩින් තාලා කේක් එක සම්පූර්ණ කරද්දිම මම ඕඩර් කරපු මල් ටික ආවා. කේක් එක උඩ ස්ට්‍රෝබෙරි අස්සෙන් බේබීස් බ්‍රෙත් කිනිති ටික ගැහුවම වචනින් කියන්න බැරි තරම් ලස්සනට ආවා. මං කේක් එක හරි පරිස්සමින් බාස්කට් එකේ තෑගි පෙට්ටි අතරේ තියලා ඉතුරු හැම තැනකම පීච් පාට රෝස මල් ගහලා පිරෙව්වා. හැම කෙල්ලෙකුගේම හීනවල තියෙන දිව්‍යමය සුරංගනා ලස්සන මට ඒ බාස්කට් එකෙන් පෙනුණා. මං එක එක විදිහට තියලා ෆොටෝ 100ක් විතර අරගත්තා. කස්ටම පුදුම විදිහට සතුටු වුණා. මං අද්දික සුදු පාට ෂර්ට් බ්ලවුස් එක ඇඳලා අත් වැලමිට ගාවට නවලා කළු පාට ටයිට් ස්කර්ට් එක ඇඳලා කෝච්චු දෙකක් දැම්මා. ඒ බ්ලවුස් එකේ උඩ සාක්කුවේ මගේ ෆෝන් එක දාගත්තම වීඩියෝ එක මටම කරගන්න පුළුවන්. මං වෙනදාට gift orders අරගෙන යන ට්‍රිවිල් එකේ අංකල් වෙනද වගේම වෙලාවට ආවා. වයසක පිරිමි කෙනෙක් වුණත් ඒ අංකලුත් gift basket එක දැකලා පුදුම වුණා. ඒකෙන් සන්තෝෂෙන් පිස්සු වැටේ කියලා මං හිතුවා. අපිට යන්න තිබුණේ මහරගමට. වත්තේ ගෙදර පාරෙන් හැරිලා දෙවෙනි පටුමකට ගියාම වීඩියෝ කෝල් එක ගන්න කියලා එයා මට කියලා තිබ්බ නිසා මං අංකල්ට එතන නතර වෙන්න කියලා කිව්වා. කෝල් එක ගත්ත ගමන් කනෙක්ට් වුණා. ආ, නංගිව දෙවෙනි පටුමකට ආවද? ඔව් සර්, ලයින් එකේ ඉන්න මට දැන් කේ පේනවා. රැවුල ගානට ට්‍රිම් කරපු කොණ්ඩේ කර්ල් සුදු කොල්ලෙක්. කෙල්ලක් ලස්සන ඇති කියලා මට හිතුණා. කිව්ව වගේම කළු පාට ගේට් එක ගාවින් මම බැහැලා ගෙදර බෙල් එක රින් කරා. දෙපාරක් විතර රින් කරාම කවුද ඇවිල්ලා දොර අරින හඬ ඇහුණා. මං සාක්කුවේ තිබ්බ ෆෝන් එකත් හරි ගස්සලා මූණේ ලස්සන හිනාවකුත් එක්ක ලෑස්ති වුණා. ගේට් එක ඇරපු රූපේ දැක්කම මට පුදුමත් හිතුණා. කිසිම පිළිවෙලකට නැති පාට පාට ගාපු කොණ්ඩයක් තියෙන ඇඟ පුරාම පච්ච ගහපු බෙල්ලේ යති යකඩ බඩු පුරවගත්තු මහ අමුතු කොල්ලෙක් ඇවිල්ලා දොර ඇරලා ඇඟට පැනලා වගේ ඇයි කියලා ඇහුවා. ෂයිනි මිස්ටර් මේ gift එක. මං එහෙම කියන්තිම බඩෙන් භාගයක්ම පේන විදිහේ අත් නැති ක්‍රොප් ටොප් එකක් එක්ක ඩෙනිම් ජීන්ස් එකක් ඇඳපු කෙල්ලෙක් දොරෙන් නෙබිලා කවුද බබා කියනවා මට ඇහුණා. ඔයාට gift එකක් බබි, ෂෝ එකට අර ඔයාගේ රටේ ඉන්න මෝඩය වෙන්න ඇති කියලා දොර ඇරපු එක හරිම කැත විදිහට hina වුණා. ඒ ගර්ල් එනකොට මං ඉන්නවා කියලාවත් හිතන්නේ නැතුව කෙල්ලෝ බතාගෙන අර කොල්ලත් මං ඉස්සරහට ආවා. නික්ලේෂ් කියලා ඔසිවල ඉන්න කෙනෙක් තුමාට මේ ඕඩර් එක දුන්නේ කියලා ඒ ගර්ල් අහද්දි මාව වෙවුලන්න ගත්තා. මේ වෙතියා වීඩියෝ කෝල් එකෙන් මේ ඔක්කොම දකිනවා කියලා මං දන්නවා. බාස්කට් එකේ බර නිසා එක අතකින් ෆෝන් එක කට් කරගන්නවත් මට පුළුවන් වුණේ නැහැ. මට දැනුනේ දරා ගන්න බැරි වේදනාවක්. ඔව්, ඔසිවලේ නික්ලේෂ් කියන සර් කෙනෙක් තමයි මට මේ ඕඩර් එක දුන්නේ කියලා මං කියද්දී ඒ ගර්ල් හරි අපහාස හිනාවක් දැම්මා. අර මිනිහත් පුදුම කැත විදිහට හිනා වෙලා බාස්කට් එක උතුරලා වගේ ගත්තා. ඔයාගෙන් නියමෙට දත ගලවනවා බබි. ඒ දෙන්න හිනා වෙවි බාස්කට් එක අරගෙන ගේ ඇතුළට ගියා. මං හිතේ ෂොක් වෙලා. දැන් ෆෝන් එක ඔෆ් කරන්න හදිස්සි වෙලා වැඩක් නැති නිසා මං හෙමීට ෆෝන් එක අතට ගත්තා. එයා තාමත් ලයින් එකේ. ඒ ඇස් වලින් කඳුළු බේරෙනවා. මං තප්පර දෙක තුනක් එයාගේ දිහා බලාගෙන හිටියා. එයාට අඬන්න එපා කියලා කියන්න මට උවමනා වුණත් මං එහෙම කිව්වේ නෑ. සර් මට සමා වෙන්න කියලා මං ලයින් එක කට් කරා. වෙනදාට gift එකක් බාර දීලා hina වෙවි සන්තෝෂෙන් හැවිල්ලා ඒ ගෙදර එක්කම එළියට ඇවිල්ලා ත්‍රිවිල් එකට එන මං බය වෙලා වගේ දුවගෙන එනකොට ත්‍රිවිල් එකේ අංකල් දෙක පාරට හැරිලා බැලුවා. මොන හරි ප්‍රශ්නයක්ද තුව කියලා අංකල් අහද්දි මං අපි ඉක්මනට යමු අංකල් කියලා කිව්වා. මට මෙහෙම ෂොක් එකක් නම් නික්ලේෂ් කොහොම දරා ගන්නවද ඇතිද කියලා මට හිතුණා. මං ගෙදර ආව ගමන් ඇඳුම පිටින් ඇඳට වැටුනේ ඔළුව පුපුරන්න වගේ නිසා. සාමාන්‍යයෙන් gift එකක් අරගෙන ගියාම ඒ ගෙදරයි සර්ප්‍රයිස් වෙන හැටි සතුටෙන් දඟලන හැටි අහන්න මං එනකම් බලන් ඉන්න අපේ අම්මා අද මං ඒ මුකුත් නැතුව ඇඳට වැටෙනම පුදුම වුණා. අඩුගානේ බත් කටක් හරි කාලා නිදා ගන්න පුතේ කියලා අම්මා කිව්වට මට ඕනේ වුණේ ඉක්මනට ඇස් පියා ගන්න.
මං ඇහැරෙද්දි හොඳටම හවස් වෙලා මගේ ඔළුවේ තිබ්බ බර හැමමයි කියලා මට හිතුණා. මං බාත්รูම් එකට ගිහින් හොට් වෝටර් ෂවර් එක ඇරලා ඔළුවට ඔහෙ වතුර වැටෙන්න තුනා. ඇඟ දිගේ ලා උණු වතුර ගලනකොට මට හරි සනීපයක් දැනුණා. ඒත් හිතේ ඊයම් බරුවක් වගේ රැඳිලා තියෙන දුක නම් හිතෙන් අයින් වුණේ. මං සැහැල්ලු කපු නයිට් ඩ්‍රස් එකක් ඇඟට දාගත්තා. මගේ ඇඟටම ටිකක් දිය වෙලා තිබ්බ ඒකවම හරි පහසුයි. අම්මා ඒ වෙනකොට කිරියකකුත් හදාගෙන මගේ කාමරයට ආවා. "දෝනි, ඔයා නිදි වෙලේ ෆෝන් එකට ගොඩක් කෝල් ආවා. ඔයාගේ ෆෝන් එක සාලේ දාලා ආව නිසා ඔයාට ඇහුන්නේ නැහැ." අම්මා මගේ අතට ෆෝන් එක ගෙනල්ලා දීලා කාමරේ එළියට ගියා. ප්‍රයිස් අහන ගන්න කෝල්ස් කීපයක් එක්ක නික්ලේෂ්ගෙන් කෝල් එකකුත් මිස් වෙලා කියලා මං දැක්කා. මං WhatsApp එක ඕපන් කරා. "ඔයා සමා වෙන්න කියන්න ඕනේ නැහැ. වැරදි කෙනෙක්ට ආදරය කරපු මමයි වැරදි." ආයෙමත් පපුවේ ඊයම් බරුවක් හිර වුණා වගේ මට දැනුණා. ඔයා වගේ ලස්සනට ආදරය කරන කොල්ලෙක්ගේ ආදරේ විඳින්න එයාට පිනක් නෑ. මං එහෙම ටයිප් කරන්න යවුවා. මං නොහිතපු විදිහට නික්ලේෂ් මට කෝල් එකක් ගත්තා. "අනේ ඇයි එයා මට එහෙම කරේ?" එයා අඬන හැටි මට දෙන්න උත්තර තිබුණේ නෑ. කොල්ලේ කඩද්දි එක කොයිතරම් දුක් බරද කියලා මං මීට කලින් අත්විඳලා තිබුණේ නෑ. කෙල්ලෙක්ගේ හිත රිදවල අතරන කොල්ලු හැර කෙල්ලු වෙනුවෙන් නඩන කොල්ලු මම මීට පෙර දැකලත් නෑ. මම මට පුළුවන් විදිහට එයාගේ හිත හැදුවා. එයා කෙල්ලෙක්ව තේරුම් ගත්ත විදිහ පුදුමයි කියලත් මං කිව්වා. ඒ වගේ ආදරයක් ලේසි කෙල්ලෙක්ට ලැබෙන්නේ නෑ කියලත් මං කිව්වා. නික්ලේෂ්ගේ හිත හැදෙනකම් එයා මට නිතරම කතා කළා. දවසක් දෙකක් සතියක් වෙලා මාසයක් දෙකක් යනකොට එයා මුලින්ම තරන් අඩන්නේ නෑ කියලා මට දැනුණා. ඒත් ඉතින් ඇයිද මන්දා එයා දිගටම මට කතා කරා. දවසේ වැඩ ටික කළා මමත් නික්ලේෂ් කෝල් කරන මොහොත වෙනකන් බලන් ඉන්නවා කියලා මට හිතුණා. එයාත් ලැබෙන හැම මොහොතෙම මට කතා කරනවා කියලා මට දැනුණා. ටිකෙන් ටික අපි ලස්සන මාතෘකා ගැන කතා කරන්න ගත්තා. ඒ මාතෘකාවලදී නික්ලේෂුයි මමයි කොයිතරම් මැච් වෙනවද කියලා හිතනකොට අපි දෙන්නටම පුදුම හිතුණා. ඉතින් දවසක ඒ ලස්සන මොහොත උදා වුණා. මං ගොඩක් ආදරය කරනවා කියලා එයා මගේ S2 දිහා බලාගෙනම කිව්ව දවසේ මං ගොඩක් ඇඬුවා. කෙල්ලෙකුගේ මුළු ආත්මෙටම කිමිදෙන්න පුළුවන් කොල්ලෙක් මට ආදරේ කියනකොට ඒක මට දරා ගන්න බැරි වුණා. එදා ඉඳලා අපි ලස්සන හීන ගොඩක් දැක්කා. අපේ අනාගතේ ප්ලෑන් කරා. පුංචි ගෙයක් හදලා දූ පැටව් දෙන්න එක ලස්සනට ජීවත් වෙන්න ඕනි කියලා නික්ලේෂ් හැම වෙලාවෙම කිව්වා. ඒ දවසක් වුණ දෙයක් නිසා මට ටිකක් හිත රිදුණා. නික්ලේෂ් එදා වැඩට ගිහින් ඇවිල්ලා මහන්සි කියලා මට කෝල් කරන්න වෙන්නේ නැහැ කියලා නිදා ගන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිබුණා. දවල් දවසේම මහන්සි වෙලා එයා එක්ක සැනසෙන මොහොතේ එයා නිදා ගන්න යනවා කිව්වම මට ඇත්තෙන්ම ගොඩක් දුක හිතුණා. මං එහෙමම ඇඳට වැටුණා. ඇත්තෙන්ම යාට මහන්සි ඇති. නික්ලේෂ්ගේ ෆොටෝස් ප්‍රින්ට් කරලා මං හදපු ඇල්බම් එක ළඟට අරගෙන ඒ තරුවගේ ඇස්වලින් hina වෙන ෆොටෝ එක දිහා බලන් ඉද්දි මට ඉබේ මේ ෆොටෝ එක පපුවට තුරුල් කරගන්න හිතුණා. මං එහෙම මැස් පියාගත්තා. මට කොයිතරම් වෙලා නිදි ගියාද කියලා කියන මං දන්නේ නැහැ. මගේ නළලට දැනුණු උණුසුමත් එක්ක මං ඇස්සන්නකොට "දෙයනේ නික්ලේෂ්, අනේ මේ හීනයක්ද? එතකොට ඔයා ඊයේ නිදිමතයි කියලා නිදා ගන්නවා කිව්වේ මට හොරෙන් ලංකාවට එන නිසාද?" මට මහ හඳින් ඇඬුණා. මගේ පපුවට තිබ්බ ඇල්බම් එක අතට අරගෙන බලපු නික්ලේෂ්ගේ ඇසුත් කඳුලෙන් පිරෙනවා මං දැක්කා. රෑ ෆොටෝ එකක් තුරුල් කරගෙන නිදාගෙන එළි වෙනකොට නික්ලේෂ්ගේ තුරුලේ මං ඇත්තෙම ඉන්නවා කියන සිතුවිල්ල මට වාව ගන්න බැරි වුණා. මට සතුට දරා ගන්න බැරුව ඉකි ගහද්දි එයා මාව එයාගේ පපුවට තද කරගත්තා. Thank you.